කොහොමද ඔයාලට මම අද රසම රස අතුරු පස්සක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ මාබල් පුඩින් එකක් අපි බලමු මේක හදන්න මොනවද ඕන කරන්නේ කියලා මම මෙතන මාරි බිස්කට් 10ක් විතර අරගෙන තියෙනවා ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 500ක් ඕනේ ආයෙම මේ තියෙන සීනි සීනි මේස හැඳි දෙකක් ඇති ආයෙම ජෙලටින් වලින් මේස හැඳි එකක් ඕනේ ඊට පස්සේ මේකට කොකෝවා පවුඩර් වලින් තේ හැඳි දෙකක් ඕනේ. ඔයාලට මේ වෙනුවට මයිලෝ පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි ඉස්සර වෙලාම මාරි බිස්කට් 10 මේ වගේ පොඩි කෑලි වලට කඩලා අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඊළඟට අපි pan එකක් හරි ලිපේ තියන සුදුසු භාජනයක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 500ක් එකතු කරලා ඒකට සීනි වලින් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඊළඟට එකටම කුඩු කරගනිපු මාරි බිස්කට් 10යි ජෙලටින් වලින් මේ සැඳි එකකුයි එකතු කරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණය විනාඩි 5ක් විතර මදගින්දරේ තියාගෙන හොඳට උකු වෙනකම් මේ විදියට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ ගානට උකු වුණාට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගෙන භාජන දෙකකට වෙන් කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් එක භාජනයක් අරගෙන ඒකට අපි මයිලෝ හරි කොකෝ පවුඩර් හරි තේ හැඳි දෙකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි පුඩින් එක හදන භාජනයට බටර් හරි පොල්තෙල් චුට්ටක් හරි ගාලා අපි හදාගනිපු මිශ්‍රණ දෙක ළඟට අරගන්න ඕනේ. මුලින්ම අපි කරන්නේ කිරි මිශ්‍රණය ටිකක් ඒ භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට උඩින් චොක්ලට් මිශ්‍රණය ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට මාරුවෙන් මාරුවට මිශ්‍රණ දෙක එකතු කරගන්නයි තියෙන්නේ. ඔයාලට මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා වුණත් මේ මිශ්‍රණ දෙක මාරුවෙන් මාරුවට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම චුට්ටක් කලවම් කරලා මේක ශීතකරණයේ පහල කොටසේ පැය 3ක් විතර තියලා තිබුණාම හොඳට සෙට් වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට රස බලන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ පැය 3කට පස්සේ සෙට් වෙලා තියෙන පුඩින් එක. බලන්නක කොච්චර ලස්සනට තියෙනවද කියලා. මේක හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඉක්මනින් හදාගන්නත් පුළුවන් නේද? ඔයාලත් මේ මාබල් පුඩින් එක ගෙදරදී හදලා රසද කියලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.